විමලිවිරවංශ මන්ත්‍රීතුමාට එන්න කියලා තියෙන FCID එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේකට ආවම යන්න වෙන්නේ මාන්ති දෙක දාගෙන. මොකද යහපාලන ආණ්ඩුව දැන් විවරු වැටලා ඉන්නේ. අපි දැක්කා පහුගිය දිනක හම්බන්තොට වෙච්ච සිදුවීම. සාමකාමී උද්ඝෝෂණය කරන්න ආපු අයට කොළඹින් මැරයෝ ගෙනිහිල්ලා හම්බන්තොට ගැහුවා. කොළඹින් ගෙනිහිල්ලා පොලිසියෙන් ගැහුවා. ගෙවල් ඇතුලේ හිටපු අහිංසක මිනිස්සුන්ට ගැහුවා. පුංචි අතදරුවන්ට කඳුළු ගෑස් ගැහුවා. ඒ විතරක් නෙමෙයි පොලිස් පොත්තුමා ප්‍රසිද්ධ මාධ්‍ය කියනවා හාමුදුරුවන්ගේ සිවුර ගලවලා ගහන්නේ කියලා. කවුද මේ කියන්නේ? නීතිය නමපු ඇමතිවරයෙක් කෝල් කරාම හතරට නැමෙන පොලිස්පතිවරයා මහා සංගරත්නේ සිවුරු ගලවලා ගහන්නේ කියලා පොලිසියට උපදෙස් දෙනවා. අනිත් පැත්තෙන් ආර්ථිකය කඩන් වැටිලා රට බෙදෙන ඉවස්ථාවක් ගේනවා. ඉතින් මේවා මර්ධනය කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේව වෙනුවෙන් හඬක් නගන මන්ත්‍රීවරුන්ව රිමාන්ඩ් බන්ධනාගාරේ දාලා හිරගත කරලා බොරු නඩු දාලා දැන් අද විමල් විරංශ මන්ත්‍රීතුමාට තියෙන්නේ වාහන අවභාවිතය. ඒතකොට මේ ආණ්ඩුවේ මැති ඇමතිතුරුන්ගේ වාහන අවභාවිතය බැලුවා නම් මේ වෙනකොට එහෙනම් ඉතින් දැන් ඉන්න කැබිනට් එකෙන් භාගිකුත් ඉන්නවා. දැන් විමල් විරංශ ඇමතිතුමාට නඩුව දානකොට එයාගේම අමාත්‍යාංශ සිටපු නියෝජ්‍ය ඇමතිවරයාට ඒ නඩුව නැහැ. හැබැයි ඇමතිවරයාත් යහපාලන ආණ්ඩුවේ දැන් ඇමතිවරයෙක්. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ නියෝජ්‍ය ඇමතිවරයා විමල් විරංශ මහත්තයාට මේ නඩුව වැටෙනවා නම් ඒ නියෝජ්‍ය ඇමතිවරයාටත් මේ චෝදනාව වැටෙන්න ඕන. හැබැයි ඉතින් නීතිය කොච්චර සාධාරණද මේ FCID කොච්චර සාධාරණද කිව්වොත් ඒ නියෝජ්‍ය ඇමතිවරයාගෙන් කට උත්තරයක්වත් ගන්නෙ නැහැ. කැබිනට් ඇමතිවරයා අනුබල දුන්නයි කියලා රිමාන්ඩ් ගන්න උත්සාහ කරනවා.